සසංග ගෙදර යද්දී තාත්තා හරි ආසාවෙන් ඔහුගේ ප්‍රියතම ගායකයා වූ ජෝතිපාලගේ සීඩී පටයක් දමාගෙන රස විඳිනවා. බැල්කනියේ දිග හාන්සි පුටුවේ වාඩි වී දෑස් පියාගෙන ඔහු එය රස විඳිනා දෙස සසංග මොහොතක් බලාඋන්නා. ජීවිත කාලය පුරාම කේක් එක්ක ජීවත් වුණ තාත්තාගේ ජීවිතය කේක් තරම් මිහිරි නොවන බව සසංග දැනුණා. ඇත්තටම කිව්වොත් ඔහු කේක් එක්කම පෝරණුවේ පිච්චුණ මිනිහෙක්. තාත්තේ, සසංග පුංචි පුටුව අරගෙන තාත්තා ළඟම වාඩි වුණා. ඔහු ප්ලේයරේ හඬ අඩු කරලා තම ලොකු පුතා දෙස මොහොතක් ආදරයෙන් බලා වුණා. පුතා ඔෆිස් එකට ගියාද? ඔව් තාත්තේ, මේ ගිහින් එන ගමන්. ඔයාගේ රහස් පරීක්ෂක වැඩසටහන යනවද? ඔහු ඇසුවේ සිනාසෙමින්. මං ඒකෙන් ගොඩක් දේවල් හොයාගත්තා තාත්තේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා තමයි පුතා. මං ඒවා නොදැන වුණා නෙමේ. මමත් පටන් ගන්න තැනක් නැතුව හිටියේ. නෑ තාත්තේ, තාත්තා තාත්තාට පුළුවන් උපරිමේ කරා. දැන් මම මෙතන ඉඳලා මේක බලා ගන්නම්. මට තාත්තේ අවුරුද්දක් දෙන්න. මං ලංකාවටම රන්තරු කේක් කවනවා. මේ තාත්තාට සියල්ලටම වඩා ඔහුගේ ලේ ගැන විශ්වාසයි. තම පුතාගේ ගතේ දුවන්නේ තමාගේ ලේ. ඒ නිසා තමා කරපු දෙයටත් වඩා දෙයක් පුතාට කරන්නට පුළුවන් කියලා ඔහුට ලොකු විශ්වාසයක් තියෙනවා. තාත්තා, අපේ රුවන් ගැන මොකද හිතන්නේ? ඌ හොඳ කොල්ලෙක් පුතා. ඔයා ඌව ආශ්‍රය කළේ ඔයා පොඩි කොල්ලා කාලේ. ඒත් මේක පහුගිය අවුරුදු 7-8ම මෙහිට ඇවිත් අපිත් එක්ක කතා බහ කරලානේ ගියේ. නංගීත් මොන දෙයටත් ඌට තමයි කතා කළේ. අපිට තාත්තේ ගොඩක් දේවල් තියෙනවා. එහෙම එකේ අපි අපිත් එක්ක ඉන්න මිනිස්සුන්ටත් කොහොම හරි සලකන්න ඕනේ නේද තාත්තේ? අනිවාර්යෙන්ම. තාත්තේ, මට පුළුවන් නම් එක උදව්වක් කරන්න. තම එකම පුතා තමාගෙන් වුණත් දෙයක් ඉල්ලන ඉවසිලිවන්ත කම ගැන ඔහුට විශාල පැහැදීමක් ඇති වුණා. සල්ලිකාර පැලැන්තියේ පුත්තු හැසිරෙන නාස්තිකාර ස්වභාවය ගැන මේ තාත්තා හොඳට දැනුණා. කියන්න පුතා, මං කැමති තාත්තේ රුවන් අපේ ෆැක්ටරි එකට ගන්න. හොඳ වගකීමකුත් දීලා. ඒ රුවන් අපිට ලැබි හින්දමත් නෙමේ. ඌ ඉගෙනගත්ත කොල්ලෙක්. ඉගෙන ගැනීම කොහොම වෙතත් පුතා වැඩියෙන්ම වටින්නේ අපිට ලැබි එක. ඉගෙනගත්ත උන් 1000ක් හොයාගන්න පුළුවන්. ඒත් අපිට ආදරේ මිනිස්සු එහෙම හම්බෙන්නේ නැහැ. ඒක ඇත්ත තාත්තේ. ඒත් කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් අපිට හම්බෙනවා. සසංගට එහෙම හිතුණා. ඒ මොහොතේ ඔහුගේ හිත පුරා ඇඳුනේ වන්දනාව. තාත්තේ, සඳුදා ෆැක්ටරි එකට එනවනේ. ඒ ආවම එහෙනම් රුවන්වපත් කරන්න. මන් රුවන්ගේ පිටිපස්සේ ඉඳන් මේ ආයතනේ හදන්නම් තාත්තේ. සසංක ඔහුට හිමි ලගන්නාසුළු සිනහවෙන් සිනාසුණා. මේ චෙක් ටික මට අස්සම් කරලා දෙන්න තාත්තේ. අර කෙල්ල මේ ටික නැතුව හිර වෙලා ඉන්නේ. ඒ කෙල්ලගෙත් පඩි ටිකක් වැඩි කරන්න ඕනේ. අනිත් උන් වගේ නෙමේ කෙල්ල. සසංක කිසිවක් කියවේ නෑ. තමාට වගේම තාත්තාටත් හොඳ මිනිසුන් ගැන ඉමක් තියෙනවා. ඒ ගැන සසංගට ලොකු සතුටක් දැනුණා. මං තාත්තාගෙන් තව දෙයක් අහන්න හිටියේ. සසංග තරමක් හෙමින් කිව්වා. චෙක්පත් වලට අස්සන් දමන ගමන් සිරිසුමන මහතා තම ලොකු පුතා දෙස බැලුවා. ඇයි පුතා, තාත්තා නංගි ගැන මොනා හරි හිතාගෙන ඉන්නවද? පළමු කොටම සිරිසුමන මහතාට සැනසීමක් ආවා. ඒ මේ පවුලේ බර දරා ගන්න දැන් කෙනෙක් ඉන්න නිසා. රට ඉඳලා ආපු කොල්ලා මෙච්චර ඉක්මනට මේ බර ඔක්කොම කරට ගනී කියලා ඔහු හිතුවේ නෑ. තාම පොඩි කෙල්ල නිසා මන් නිකන් හිටියේ. තාත්තා, මොනා හරි FAI එකක් ගැන එහෙම මං හිතන්නේ නෑ. ඇයි පුතා හදිස්සියෙම එහෙම ඇහුවේ?
නෑ තාත්තේ, එයා ගැනත් බලන්න ඕනෙනේ. අම්ම කෙනෙක් හිටියා නම් එයා ගැන බලයි කියලා හිතන්නවත් ඇති. සසංක කියූ දේවල් ඔස්සේ සිරිසුමන මහතාට ගොඩක් දේවල් හිතුණා. බිරිඳ මිය යද්දී ලොක්කට 9යි කෙල්ලට 4යි. එදා සිට මේ වනතුරු මේ ජීවිත තුනේ විශාල අඩුවක් තිබුණා. ඒ අඩුව තාම එහෙමමයි. ඒ අඩුව එහෙමම පුරවන්නට කෙනෙක්ට බැරි වුණත් කවදා හරි ඒ අඩුව පිරවිය යුත්තේ තම ලොකු පුතා ගෙනෙනා මනමාලියම බව සිරිසුමන මහතාට හිතුණා. අපි මේ පාර අම්මගේ දානේ හොඳට දෙමු තාත්තේ. පුතාට ඒක හිතිච්ච එක හොඳයි. මං අම්මා වෙනුවෙන් දුප්පත් පවුලකට ගේකුත් හදලා දෙන්න පටන් අරගෙන තියෙන්නේ. නිට්ටඹුවේ දවසක අපි එහෙ යමු. මං නංගි එක්කත් කතා කරන්නම් තාත්තේ. තාත්තා ඉන්දියාවේ යන්නේ කවද්ද? නෙල්සන් අංකල් එක්කම යන්නයි බැලුවේ පුතේ. මං ටිකට් එක ගෙනත් දෙන්නද තාත්තේ? සිරිසුමන මහතා කරුණාබරව සිනාසුනා. පුතෙක් ඉන්නා එක කොච්චර සම්පදක්ද කියලා සිරිසුමන මහතාට හිතුණා. පහුගිය කාලයේ ඔහු රන්තරු කේක් ෆැක්ටරිය ගැන උන්නේ විශාල කලකිරීමකින්. මිනිස්සු තමාට පෙනිපෙනී වංචා කළා. ඒ වගේ දේවල් දකිද්දී ඔහු හරියට කම්පා වුණා. එදා ඒ දේවල් වලට එරෙහිව කිසිම දෙයක් කරගන්නට තමාට නොහැකි වුණේ ව්‍යාපාරයේ තුල තමා තනි වෙලා හිටපු නිසා කියලා අද ඔහුට හිතෙනවා. ඒත් රන්තරු කේක් සමාගම වැඩි කලක් යන්නට පෙරම ලංකාවේ තරගකාරී කේක් නිෂ්පාදන ආයතනයක් බව සිරිසුමන මහතාට ඉවෙන්මෙන් දැනුණා. සිරිසුමන මහතා ඉන්දියාවට යන්නේ තම දරු දෙදෙනා වෙනුවෙන් භාරයක් වෙන්නට. ගියවර අසනීප වූ මොහොතේ ඔහුට මේ දරු දෙදෙනාගේ ජීවිත දෙක ගැන විශාල බියක් දැනුණා. යාන වාහන ගෙවල් දොරවල් දරුවන් වෙනුවෙන් හදලා තිබ්බත් උන්ට දුකක් කරදරයක් වූ වෙලාවට අහන්න බලන්න කෙනෙක් නෑ නේද කියලා සිරිසුමන මහතාට හිතුණා. සසංක චෙක්පත් ටික රැගෙන ෆැක්ටරියට ගියේ හිතාමතාව පරක්කු වෙලායි. මේ මොහොත වෙද්දී කාර්යාලයේ බොහෝ විට රැඳෙන්නේ ඇය පමණක් බව ඔහු දන්නවා. සසංක ගෙදරින් නැද්දීම ඇය කියූ කිට්කැට් කතාව සිහි වුණා. ඔහු ඔහුගේ බෑගයේ තිබූ කිට්කැට් පැකට් පහම කුඩා බෑගයට දමා ගත්තා. විදේශ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දී බොහෝ විට ඔහුට රෑ පාඩම් කරද්දී බඩ ගිනියනවා. එවැනි අවස්ථාවලට කිට්කැට් එකක් හෝ නෙස්කැෆේ එකක් බොන එක ඔහුට පුරුදු වෙලයි තිබුණේ. ඔහු එද්දී ඇගේ වැඩ නිමා වෙලා තිබුණේ. ඒත් ඇයට කාර්යාලයෙන් යන්නට බැරි ගතියක් දැනුණා. ඒ ඇයි කියලා කියන්න වන්දනාට තේරෙන්නේ නැහැ. ඇය වැඩ සියල්ල නිමා කරලා පුංචි මේකප් එකක් දාගෙන බෑග් එකත් උකුල තියාගෙනම පරිගණකය ළඟට වෙලා ඔහේ උන්නා. මේ බලා සිටින්නේ කායන තුරුද කියලා කෙල්ලගේ හදවත දන්නවා. ඒත් ඇයි එහෙම ඉන්නේ? මෙහෙම පමා වෙවි හදවත ඉල්ලන්නේ මොනවාද? කෙල්ල වැඩත් නිමා කරලා බලාගෙන ඉන්නවා දකිද්දි ඔහුගේ හදවත පිපිරීලා වගේ ගියා. ඇය ගෙදර නොගොස් කාර්යාලයේ පමා වුණේ තමා වෙනුවෙන් කියලා නිකමට වගේ ඔහුට සිතුණා. වන්දනා කාලාන්තරයක් නොදක හිටපු කෙනෙක් දිහා බලන්නක් වගේ වන්දනා හැරි ඔහු දෙස බැලුවා. ඇයට එහෙමම ලොකු හුස්මක් පපුවට වැටුණා. ඔහුව නොදක ගෙවි ගියේ පැය 4-5ක් විතරයි. ඒත් මේ දැස්වලට එච්චරම දැවිල්ලක් ආවේ කොහොමද? ඇයි පරක්කුනේ? ඒ හඬ තුල ලොකු වේදනාවක් තිබුණා. මම මේ සර්ලගෙ ගෙදර ගියාම ඉතින් සර් මට තව වැඩක් දුන්නා. බඩු වගේ අගෙන්න. ඒකයි පරක්කුනේ. හරි ළමයෝ,
ඉතින් කෝල් එකක් දීලා කියන්න එපැයි. දන්නේ නැද්ද මං බලන් කියාගෙන යද්දි ඔහේ කියවෙන්නට ගිය දෙයක් ඇය අමාරුවෙන් ගිලගත්තා. ඊට පස්සේ ඇය ලැජ්ජාවෙන් බර වූ දෙනෙත් බිමට කරගෙනම හෑන්ඩ් බෑගේ කරේ එල්ලා ගත්තා. ඉතින් යන් මේ කික්කැට්. ඔහු කික්කැට් පහ ඇයට දිගු කරද්දී මොකද්දෝ හේතුවකට ඇගේ දෙනෙත් තෙත් වී ගියා. අනේ මටද ගෙනාවේ? ඕ කෙල්ල තැන්කියු කිව්වේ නෑ. ඒත් ඔහු දෙස මහා පුදුමාකාර බැල්මක් හෙළුවා. මොනතරම් හදිස්සියක් තිබුණත් ඇය කාර්යාලයේ හැම විදුලි පහනක්ම පංකාවක්ම ඇගේ අතින්ම වහලයි යන්න සූදානම් වුණේ. එන ගමනුත් ඇය ඇගේ ඇඟිල්ලක් හරි පරිගණක යතුරු පූරුවට තබාගෙනයි ආවේ. කෙල්ල එහෙම කරලා බලන්නේ වසා නොතැබූ පරිගණකයක් ඇත්නම් හොයාගන්න කියලා ඔහු දන්නවා. මේ කැක්කුම ගැන සසංකට ඇත්තටම පුදුමයි. තමන්ගේ කියලා ලේබල් ගහපු දේවල් පමණක් කිටිකිටියේ බදාගෙන අනුන්ගේ දේවල් කුණුකූඩයට විසිකරන දුර්ජන ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්නා ලෝකයක මේ කෙල්ල ඉතුරු වුණේ කොහොමද? අසංක පාරට යන්න මම එන්නම්. පිරිමි ළමයෙක් එක්ක එකට රැකියා ස්ථානයෙන් පිටවෙද්දී කෙල්ලෙක් දහහක් දේවල් හිතන්න ඕනේ.